දරනී දරුවනි ශුද්‍රජීව විද්‍යාවපේ නමවන ඒකකයේ අවසානම පාඩම්මාලාවටයි අද අපි ප්‍රවිශ්ට වෙන්නේ. මේ වන විට අපි ප්‍රධාන පාඩම්මාලාවන් පහක් ඔස්සේ ශුද්‍රජීව විද්‍යාව සාකච්ඡා කළා අද තමයි අපි එහි අවසාන පාඩම්මාලාවටෙන්. ය තමයි ශුද්‍රජීවන්සා ආහාර හරිම පහසු කොටසක් තමයි මේ කොටස අමාරුන හැබැයි පාඩංකරගන්න කරමුතිර ොඳින් තේරුම් ගන්න පුුවන් ඉතාම සරල පාඩමක් හැබැයි මේ පාඩමට සම්බන්ධ සේරුම ප්‍රශ්නවලට අපි පිළිතුරු සපේනවා මේ පාඩමට සම්බන්ධ සියරුම විශෂය කරුණු අපි පාඩම් කරගත යුතුයි ඇති අපි පාඩමට එළමමු එතමයි ශුද්‍ර ජීවින් සහ ආහාර දැ මිනිසාට පරිභෝජනයට ගන්න පුළුවන් ඕනම ආහාරයක් ශාකමය හෝ සත්ව මේ සම්භවේගී යුක්තයි අපි පරිභෝජනය කරන ඕනම ආහාරයක් එක්කෝ ශාකමය ආහාරයක් එහම නැත්තං සත්වේකුගෙන් අපිට ලැබෙන ආහාරයක් දැන් අපි මස්මාලු කනකොට ඒ සත්ව මේ සම්භවයක් පවතින ආහාරයක් නමුත් අපි ධාන්‍ය වර්ගයක් අපි එලලු වර්ගයක් ආහාරයට ගන්නකොට පලතුරු වර්ගයක් ආහාරයට ගන්න හොට ඒක ශාකම සම්භවයකින් යුක්ත ආහාරයක් වෙනෝ එයනුව මිනිස් පරිභෝජනය සඳහා ගතහැකි සියලු ආහාර ද්‍රව්‍ය ශාක හා සත්ව සම්භවයකින් යුක්තයි න්න ඉතාම වැදගත් කාරණාවක් මිනිස් පරිභෝජනය සඳහා ගන්න පුළුවන් සියලුම ආහාරන ද්‍රක්ව්‍ය ශාකහා සප්ත සම්භවයකින් යුක්තයි. දරුවනේ ආහාරවල පැහැදිලිවම ස්වභාවික ශුද්‍ර ජීවී ගහනයක් අඩංගුව ඕනම ආහාරයක ස්වභාවිකව ශුද්‍ර ජීවී ගානයක් අඩංගුයි. මේ ආහාර ස්වභාවික ශුද්්‍ර ජීවින්ගෙන් දෂනයමට ප්‍රධාන අවස්ථා දෙකත් තියෙනවා එකත් තමයි ආහාර හසිරවීමේදි ආහාර එහටම මෙහට කරනකොට ආහාර හැසිරවීමේදීසා ආහාර සැකසුම් ක්‍රියාාවලයේද ස්වභාවික ශුද්්‍රජීන්ගෙන් හාර දෝෂණයට ලක්වෙන්න පුළුවන් එතෝට ආහාරවල ස්වභාවික ශුද්්‍රජීවී ගානයක් පවතිනවා ආහාර ස්වභාවික ශුද්‍රජීවින්ගෙන් දූෂණය වෙනවා අවස්ථා දෙකකදී දැන් අද පාඩම තුළ මේ පාඩම සමහර විෂය කරුණු මම කතා කරමින් මතමයි පිතුර ලියන්න හදන් අපිට ඔන්න ලියන්න තියෙනවා කාරණා දෙකක් ආහාර ස්වභාවික ශුද්්‍ර ජීවින්ගෙන් දෝෂණය වන්නේ ආර හැසිරවීමේ දී සහ ආහාර සැකසුම් ක්‍රියාවලයේදී ආහාර හැසිරවීමේ දී හා ආහාර සැකසුම් ක්‍රවලියයේදී ආහාර හැසිරවීමේදී හා ආර සැකසුම් ක්‍රියාවලයේදී තමයි ස්වභාවික ශුද්්‍ර ජීවින්ගෙන් ආහාර දූෂණයකට ලක්වෙන් ඉතා වැදගත් කරණාව. දැන් ජලය පෝෂක අඩංගු ආහාර ද්‍රවව්‍ය ශුද්්‍ර ජීවින්ගේ වර්ධනයට ඉතාමොහොඳ රෝපන මාධ්‍ය විදිර ක්‍රියා කරනවා ජලය සහ පෝෂ කාඩංගු ආහාර ද්‍රව්‍ය අපි සලකනවා සුද්්‍රජීවින්ගේ වර්ධනයට ඉතාම අත්‍යවශ්‍ය පෝෂකාඩංගු රෝපන මාධ්‍යයන් කියලා. ඉතිං මේවා සූපයන් විදිට අපිට හඳුරන්වන්න පුළුවන් මෙවැනි සූපවල බැක්ටීරියා ඊස්ට පුස්වර්ග විශාල වශයෙන් වර්ධනය වෙනවා මෙවැනි සූපවල සූපයක් කියල දහස් කරන්නේ සුප් එකක් කියන අදහස මේ වගේ සූපවල බැක්ටීරිය ඊස්ට් පුස්ට් ර්ග විශාල වශයෙන් වර්ධනය වෙනවා. එතුවට පෝෂකවලින් පරිපූර්ණ ආහාරයක් කියන්නේ එක්තරා විදික බැක්ටීරියයාවන්ට නම් මේ ඊස්ට වර්ගවලට පුස්වර්ගවලට සුප් එකක් සූපයක් වගේ. මොකද ඒ සූපයක් තුළ පෝෂක ද්‍රවව්‍ය ගරනාවක් අන්තර්ගත වෙලාතිී නවා. එවැනි තත්ත්වයක් තමයි ආහාරවලින් ඔවුන්ට දකින්න ලැබින්නේ. රේයනුව ජලය සහ පෝෂක අඩංගු ආහාර ශුද්‍ර ජීවිීන්ට වර්ධනයට අත්‍යවශ්‍ය වන රෝපණ මාධ්‍ය විදිර ක්‍රියා කරනෝ මේ කාරණාව. ජලය, ෝෂකඩංගු හාර ශුද්ධ ජීවී වර්ධනය සඳහා රෝපණ මාධ්‍ය විදිහයට ක්‍රියා කරනවා එතුවල මෙවැනි සූපවල බැක්ටීරිියා ඊස් පුස්වර්ග විශාල වශයෙන් වර්ධනය වීමක් සිද්ධ වෙනෝ විශාල වශයෙන් වර්ධනය වීමක් අපිට දකින්නට පුළුවන් වෙනවා එමන දරුණ අපි ආරම්භයක් ගත්තා සාරංශගත කරමු ඉගනගත්ත කාරණාටික මිනිස් පරිභෝජනය සඳහා ගන්න පුළුවන් සියලු මහාර ද්‍රව්‍ය ශාක හා සප්ත සම්භවයකින් යුක්තයි දැන් ආහාරවල සොභාවික ශුද්‍රජී ගණනයක් දකින්න පුළුවන් ආහාර ස්වභාවික ශුද්‍රජීවින්ගේ දෝෂණය වෙනවා විශේෂම ආහාර හැසිරවීමේදී ස ආහාර සැකසුම් ක්‍රියාවලේදී ජලය හා පෝෂ ගඩංගු ආහාර ද්‍රව්‍ය ශුද්‍රජීවි වර්ධනය සහා රෝපණ මාධ්‍ය ලිස ක්‍රියා කරනවා මේ සූපවල බැක්ටීරියා ඊස්ට පුස්වර්ගවැනි ශුද්‍රජීවින් විශාල සංඛ්‍යාවක් අන්තර්ගත වෙන විශාල වශර මමාධ්‍යයන්වල වර්ධනය වෙනවා අපි න ඊළඟ කොටසට යමු ආහර නරක්වීම බලන් ඔොට මේ රූපසටහනේ පේවායේ දාහාරයට වෙලාදී නදී ආහාරයට වෙච්ච දෙයක් බලන් හොදර තිබ්බ ඇපල් ගෙනියක් නමුත් ඒ නරක් වුණහම අපිට දකිල් ලැබෙන ස්වරූපය ඇයි මෙහෙම වෙන්නේ දරුණ මේකට මූලිකම හේතුව තමයි ආහාරවල ශුද්්‍රජීවින් වර්ධනය වීම කියලා විද්‍යානීන් හවා ගත්ත ආහාරවල සුද්ධජීවිීන්ගේ වර්ධනය නිසා ඒ ආහාරවල ස්වරූප තුනක් වෙනස් වෙනෝ ස්වරූප තුනක් මොනවද ආහාරවල බෞතික ස්වරූපය ආහාරයක තියෙන රසායනිික ස්වරූපයේ සහ ජීවවිද්‍යාත්මක ස්වරූපය මේ විය්හ වෙනස් වෙලා ඒ ආහාරය කණ්ඩ බැරි තත්ත්වයකට පත්ව න අපි ලස්සන වචනවලින් කියලෝ ඒ ආහාරය පරිභෝජනයට නුසු දුසු තත්වයකට පත්වෙනෝ අ ඒකරතම ආහාරයක් නරක් පෙනවා කියලා කියෙන් ආහාරවල ශුද්ද ජීවින්ගේ වර්ධනය නිසා එ ආහාරවල භෞතික රසායනනික ජීවවිද්‍යාත්මක විය්හ නැත්තන්ස්වරූප වෙනස් වෙලා එම ආහාර පරිභෝජනයට නුසු දුසු තත්ත්වයකට පත්තිනෝ ඒක තමයි හඳුන්ුවන් අපි ආහාරයක් නරක්වීම කියලා තුර ආහාරයක් නරක්වීම අපි පාඩංකරගත යුතු අවබෝධයෙන් මතකතබාගත යුතු නිර්වචචනයක් අර්ථ දැක්වීමක් එනිසා මේක මම ඔගලන් එක්කම දරුවනේ ලියනට සූදානම් මාත්ත්‍යක පාඩංකරම් කියන්න එක පාරක් ොකක් හාර නරැක්වීම කියන්නේ ආහාරවල ශුද්‍රජීවින් වර්ධනය වීම නිසා ඒ ආහාරවල බෞතික රසායනික ජීවවිද්‍යාත්මක වව්හ වෙනස් වෙලා ඒ ආහාරය පරි භෝජනයට නුසු දුසු තත්ත්වකට පත්වීම එක තමයි ආහාර නරක්වීම කියන අපිලියමු ආහාර නරක්වීමයනු ආහාර ශුද්‍රජීවී වර්ධනය නිසා එම ආහාරවල බෞතික රසායනික හා ජීව විද්‍යාත්මක වි්හ වෙනස් වී එම ආහාරවල බෞතික රසායනික හා ජීව විද්‍යාත්මක විිය්හ වෙනස් වී ඒවා පරිභෝජනයට පරිබෝජයට නුසු දුසු තත්වකට පත්වීමයි පල ආහාරේ ශුද්්‍රජීවී වර්ධනය නිසා, එ ආහාරවල භෞතික රසායනික හා ජීවවිද්‍යාත්මක වව්හ වෙනස් වෙලා, එ ආහාර පරිභෝජනයට නුසු දුසු තත්ත්වයකට පත්වෙනව දරූ. මෙට මේ තත්ව තම අපි හඳුන්වන්නේ ආහාර නරක්වීම කියලා. ආහාර නරක්වීම තොට ආහාරේ ශුද්්‍රජීවීන් වර්ධනයවීම නිසා එය ආහරේ භෞතික රසායනික ජීවවිද්‍යාත්මක විව්හ වෙනස් වෙලා. යාආහාරය පරිභෝජනයට නුස දුස තත්ත්වයකට පත්වෙනවා ඔබට පැහැදිලී දැන් මංහිතනවා මගේ දරුවන්ට මේක පාඩන් ඇති කියලා ඉතිං ඔබ නිවසේ සිට මේව නැවත ප්‍රගුණ කරන්න එතකොට මේවා ඉතාම ගැඹුරු මතකට හොඳ මතකඒකට එකතු වෙනවා මෙවැනි කොටස් වලින් පැහැදිලිවම උසස් පෙලා ජීවිද්‍යා ප්‍රශ්නපත්‍රයේ විශේෂෙන්ම දෙවන ප්‍රශ්නපත්‍රයයේ ිය්හ ගත්ත ප්‍රශ්න සඳහා මෙවැනි ප්‍රශ්න නිරන්තරයෙන් මහනෝ ඔබ අධ්‍යනය කරන්න ඔබේ වාර්විභාග ප්‍රශ්නපත්‍ර පාසැල්වල ඒ වගේම පලාාත්පේපස් අධ්‍යනය කරලා බලන්න උසත් පෙළ ජීවිද්‍යාවට දාල පසුගේ විභාග ප්‍රශ්නපත්‍ර අධ්‍යනය කළ බලන්න මෙවැනි ප්‍රශ්න නිරන්තරයෙන් අපිට දකින්නට පුළුවන්. එය අනුවදැන් අපි ආහාර නරක්වීම් පිළිබඳ අර්ථ දැක්වීම සාකච්ඡා කලා ආහාරයක් කොහොමද දරුවුණේ නරක්වෙන්නේ. අපි මේක හොඳට අවබෝධ කරගන්න ආහර එක නරක්වෙන ක්‍රියාවලියේ ද ඔබ මගේ රූප සටහන් කීපයක් දැක්කනි හරි. කැමති විඩියෝ දර්ශනයක් ඔබට ඉදිරිපත් කරන්න කොහොමද ආහාරයක් නරක් වෙන්න කියලා අපි දැක බලාගම් බලන් මේ ස්ට්‍රෝබෙරි ගෙඩියට සිද්ධ වෙනදී මුලින් තිබබර දීප්තිමත් රතුපාට ටික ටික වෙනස් වෙන විදිිය එවගේ ස්ත්‍රෝබෙරි ගෙඩිය ඉහරින් තිබ පත්‍රය පිෙනුම් පවා වෙනස් වෙනෝ පැහැය සම්පූර්ණෙන්ම ආහාරය නරක් වෙන ක්‍රියාවලිය තම සරලව පෙන්න්න පුුව අපිට බලන් බලන වර්ණය සිද්ධ වෙන වෙනස වර්ණය වෙනස් වෙනවා ටිකටික පැහැ අඩු වෙලා යනවා මේ ආහාරය හැකිලීමකට ලක් වෙනවා තිබ්බ කලින් තිබ පරිමාව ප්‍රමාණය වෙනස් වෙනවාමන මේ තත්වේ තම අපිට දකින්න ලැබෙන්නේ මෙහිදී ඒමන දැන් අපි ආහාරයක් නරක්වන ආකාරයට අදාළ විඩියෝ දර්ශනයුත් නැබුව අපි තවදුරටත් පාඩම ඉදිරියට යමු දරුවනේ ආහර නරක්වීමට බලපාන ශුද්‍ර ජීවින් ප්‍රධානකාණ්ඩ් දෙකට අපිට දක්වන්න පුළුවන් එක කාණ්ඩයක් තමයි විෂම පෝෂී බැක්ටීරිය අනිත් කාණ්ඩය දිලීර් දරුවෙක් අහන්ට පුළුවන් නිකම් බැක්ටීරිය කිය අපිට පිළිතුරක් ලියන බැරිද කියලා බැහැ මොකද නිකම්ම බැක්ටීරියාවන් කියපුහම එතන ඉන්නවා ආහර නරක් කිරීමට බලපාන නැති ස්ොයම් පෝෂි බැක්ටීරියාව ඒය කොයිමලාකත් මේ ආහර නරක්කිරීම ක්‍රියාවලිට සම්බන්ධවෙන්නේ නෑ ඒ නිසා අපි නිවැරදිවල ල නවන ලියන් ඕනේ විශෂම පෝෂී බැක්ටීරියයා සහ දිලීර කියලා මොක විශෂම පෝෂි බැක්ටරට පමණයි අනිකුත් බැක්ටියන් අතරි මේ වැඩේ කරන්න පුළුවන් වෙන් ආහාර නරක් කරන්න පුුවන් වෙන් එනිසා ආහර නරක්කිරීමට හේතුවන ශුද්‍රජීන් ආකාර දෙක්තියීම අපිට ඔන්න ලියන්න පුළුවන් විශමෝෂි අනික්කාණ්ඩය දිලීර් ර හර රක්වීම හේතුවන ශුද්‍රජීවින් ආර එකක් තියන දරු එක කණ්ඩායම තමයි විෂම පෝෂිී බෙක්ටීරිය අනික් කණ්ඩාෑම දිලීර්දැ මේ ශුද්්‍රජීවින් මොකක්්ද කරන්න ඇත්තරම ආහාරය මේ ශුද්්‍රජීවින් කරන්නේ ආහාරවලතියන සංකීර්ණ කාබණික සංයෝග තමන්ගේ ජලවිච්චේදක එන්සයිම භාවිතා කරලා සයිම ශ්‍රාවය කරලා සයිල්ලින් පිතර ශ්‍රාවය කරනන් එවට අපි ගැන්නේ බහිස්සයිලික එන්සයිම කියල. එතට තමා නිපදවන මේ බහිස්සායිලික එන්සයිම ශ්‍රාවය කරනු අර කාබ සංකීන්න කාබනික උපස්තර මතට එහෙම ශ්‍රාවය කරලා ඒ සංකීන්න කාබනික ද්‍ර්‍ය සරල ද්‍රව්්‍ය බවට බිඳහෙලීමක් කරනවා. මේක්තැදි තමයි ආරය මේ නරක් වෙනවා කියලා කියන්නේ එතැදි ඒ බිඳහෙලෙන සරල ද්‍රව්්‍යවලින් කොටසක් සහ ශක්තිය මෙගේ ක්තිය අවශ්‍යතාාව සඳහා තමන්ගේ ද්‍රව්‍ය අවශ්‍යතාවයන් සඳහා යොදාගන්නෝ මෙම ශුද්‍රජීවී කාණ්ඩ ආහාරවල ව කාබනික සංයෝග බිඳහළමින් ඔවන්ගේ වර්ධනයට අව්‍ය ශක්තිය සහ අනිකුත් අව්‍යතා පෝෂකවර්ග ලබාගරන්නෝ එතොට මෙම ශුද්්‍රජී කාණ්ඩ ආහාරවල වූ කාබනික සංයෝග බිඳහළමින් ඔුන්ගේ වර්ධනයට අ්‍ය ශක්තිය සහ අනිකුත් අවශ්‍යතා ලාගරන්නවා ඒ සඳහා මේ ශුද්‍රජීවින් විසින් හිස්යිලික සයිම ශ්‍රේ කිරීම සිද්ධ කරන. සයිලේෙන් පිතර ශ්‍රාවය කරන නම් අපේවැනි එන්සයිමෝල්ට ගැන බහිස්සයිලික එන්සයිම කියල සයිලේෙන් පිටතර තමයි මේ එන්සයිම ශ්‍රාවේවින් ප්‍රධාන බහිස්සයිලික එන්සයිම පහක් අපිට නම් කරන්න පුළුව. මොනවද. එකක් තමයි දරුවුණේ ඇමයිස්ම ඉන්නට සෙලිවලස් පෙනේම සල පෙන

අවසානයේ දී ලයිේඒ අනුව ශුද්ද ජීවින් විසින් ශ්‍රාවය කරන ප්‍රධාන බයිස්සයිලික එසයිම පහක්තියනවා මේ වට පුළුවන් මේ ආහාර නරක්කිරීමේ ක්‍රියාාව වලියට සම්බන්ධ වෙන්න. මොනද මේ බයිස්සයිලික එන්ස ඇම සලවුල පට පෙනසාල. එමන් දරුවනේ අපි මේ ශුද්ධ ජීවින් ශ්‍රාවයකන බයිස්සයිලික එන්සයිම ගැනත් අවබෝධයක් ලබාගත්ත නිසා ඊළඟ කොටසට යොමු එමු දෙමන් කතා කරන්නට කැමති ආහර නරක්වීමදී සිද්ධ වෙන විපර්යාසයන් පිළිබඳ විපර්යාසයන් කැෙන වෙනස්කම් ද ආහාරයක් නරක්වීමේදී සිද්ධ වෙන විපර්යාස අපිට ආකාර දෙකකට කියන්න පුළුවන් බෞතික විපර්යාස සහ රසායනික විපර්යාස බෞති විපර්රයාස කියල අදහස් කරන අප පංචේන්ද්‍රීයට දැනෙන ආහර නරක්වීමදී සිද්ධ වෙන වෙනස්කම් සමහර වෙනස්කම් අපේ ඇසට දැරෙනෝ සමහර වෙනස්කම් අපේ නාසේයට දැනෙනවා සමහර වෙනස්කම් අපේ දිවට දැරෙනවා සහර වෙනස්කම් අපේ සමට දැනෙනවා මෙන මේ වගේ අපේ මූලික සංවේදී ඉන්ද්‍රියන්ට දැනෙනවා ආහරු නරක් පෙනකොට සමහර වෙනස්කම් විපර්යාසියන් එවට අපි ගැන්නේ බෞතික විපර්යාස කියල රසානිකු විපර්යාස කියල අදහස් කරන්නේ ආහාර නරක් පෙනකොට ආහාරේ රසායනික සංයුතිය යම් කිසි වෙනසක් වෙනමනක් අන්න එවැනි වෙනස්කම් අපි හඳුන් වන්නේ රසායනික විපර්යාස කියල එවැනි වෙනස්කම් රසායනික විපරයාස කියලයි හඳුන්වන් ද ප්‍රධාන භෞතික විපර්යාස පහක් රසායනික විපර්යාස තුනක් තියෙනවා අපිට ඉගෙනගන්නට අපි මුලින් රසායනික පර්යාස තුනේ නම් වශයෙන් දැනගම් පළමිනි රසායනික විපර්යාසය තමයි දරුණේ පූති බවනය පූති බවනය කක්ද මේ පති බවනය කියන්න පූති බවනය කියල අදහස් කරන දරුවන පෝටීනම ආහාර මත ක්‍රියාත්මක වෙනවා ශුද්‍රජීවී කාණ්ඩයක් අපේ ඔන්නව හඳුන්න්නේ ප්‍රෝටෝ ලිටික ශුද්‍රජීවින් කියලා එතුට පරෝටීන මේ ආහාර මත ප්‍රෝටියෝලිටික ශුද්‍රජීවීන් ක්‍රියාකිරීමේ එම ආහාර ඇමයිනෝම්ල ඇමීන ඇමෝනිිය වැනි සංයෝග බවට බින්ඳ වැට එන්නට පුළුවන් මේ තත්ත්වය තමයි අපි පූති බවනය කියලා හඳුන්වන් දෙවනි රසානික විපරයාසය තමයි පැසීම පැසීම තමයි දෙවැනි රසායනිික උපරයාසේ ද පැසීමදි සිද්ධ වෙන්නේ සංකීන්න කාබෝ හයිඩ්‍රේට මේ සංකීන්න කාබෝ හයිඩ්‍රේට මේ සංයෝග සුද්‍රජීවින් ශ්‍රාවය කරන මල එන්සයිේ මගින් සරල කාබෝ හියිඩ්‍රේට මේ ද්‍රව්‍ය බවට පත්වෙනවාඒ සරල කාබෝ හියිඩ්‍රේට මත කකල්ලික ශුද්‍රජී ශ්‍රාවය කරන එන්සයි ම මගින්ඒ සරල කාබෝ හයිඩ්්‍රේට මේ සංයෝග කාබෝ හයිඩ්‍රේට මේ අම්ල මධ්‍යසාර සහ වායු බට බිඳවැටන්න පුළුවන් මේ ක්‍රියාවවලිය පැසීම කියලා අපි හඳුන්වන්නේ තුන්විනි රසායනික පැර්වයාසය තමයි දරුණේ මුඩුවීම මුඩුවීම මොකදද මුඩු එෙනවා කියන්නේ විශේෂම ලිපිඩමය ආහාර මත ලිපෝලිටික ශුද්‍රජීවීන් ක්‍රියාකිරීමේඒ ලිපිඩමය ආහාර මේද අම්ල සහ ිරල් බව බඳවීම තමයි අපි මුඩුවීම කියලා අදහස් කරන්න එනම් මෙන්න මුඩුවීම මෙව ගැන අපී තවදුරටත් ඉදිරියේදි සාකච්ඡා කරම් ප්‍රධාන භෞතික විපර්යාස දරුවුණේ පහත්තියනවා වි විදේශී තුළ ප්‍රධාන බෞති විපර්යාස පහක්තියෙනවා එකක් තමයි වර්ණී භවනය නැත්තං ආහාරේ වර්න්නේ නැත්තම් පැහැය වෙනස්වීම වර්ණී භවනය පළවෙනි විපර්යාස තම ආරේ පැහය වෙනස් වීම වර්ණී භවනය ඇතම් පැහැය වෙනස් වීම යි පළවික වරණී බවනය ඇත්තම් පැහැ වෙනස් වීම දෙවැනි භෞතික විපර්යාසය මොකක්ද දරුණේ දෙවනි භෞතික විපර්රයාසය තමයි ආහාරය මුුරුදුවෙන්න පුළුවන් ආහාරය නරක් වෙනකොට වෙන දෙ එඇතම හාරය මුරුදදු වෙනවා එක අපිට අල්ලනකොට දැරෙනවා ආහාර බෘුද්දුුවීම ආහාර රුදවීම තුන්මිනි කාරණාව තමයි ආහාරේ සෙවල බැඳීම සෙවල විදිර විශේෂයෙන්ම පොලිසකරයිඩ වර්ග මැලියම් වර්ග තමයි පවතින්නේ ආහාරේ සෙවල සෑදීම ඇත්තන් සෙවල බැඳීම කියන්න පුුව. සෙවල දිර ගොඩලට මැලියම් වර්ග පොලිසකරයි වර්ග තමයි තිීන්. ඊඟට ආර දරුණ අපිට දකින්න පුුවන් නොල් වැනි ස්ොභාවයක් මේත් බෞතික විපර්යාසයක් හාරේ නොල් වැනි ස්වභාවයක් තිබන් ආහාරේ නෝල් වැනි ස්වභාවේ ආරේ නොල් වැනි ස්වභාවයක් තිබන් ඊ ෞතික පරයාසය තමයි හාරයට විශ්ෂ ද්‍රව්ව එකතුවීම ආහාරයට විෂද්‍රව්ව එකතුවීම ආහාරයට විෂද්‍රව්ව එකතුීම. මෙන මේවා තමයි භෞතික විරයාස විදිරපට සලකන්න වෙන්නේ. තර ප්‍රධාන භෞතික පරයාස පහක්තියනවා ආහාරේ පැහැ වෙනශ්‍රීම නත්තම් වරණී බවන ඉළට ආහාරයේ මුරුදුවීම ආහාර රුදුවීම ආහාරේ සෙවල සෑදීම ඒවා මැලියම් හෝ පොලිසැකරයිඩ වර්ග වන්න පුළුවන් එවගේම ආහාරය අපිට කිය පුුවන් තව කාරනොත්තමයි නොල් වැනි ස් භාවයක් පැවවීමසාවසානනිී ආහාරයට විෂ එකතුවීම ආහායට විශෂද්‍රව්‍ය එකතුවීම ගන්න පුළුව මේව තමයි දරුණේ ආහාර නරක්වීම දී සිද්ධ වෙන බෞතික සාරසායනික පරවයස බෞධි පරයස්ස පහයි රසානික පරයඇස තුනයි මොනාදරසායකි පරයාස පති බවනය පැසීම මුඩුවීම මොනවාද බෞති පරයාස රසයක පැරයයාස ැි මුලින් කිවේ උන අද ෞතික පැරයාස වර්ණී බවනය එවගේම ආහරම් රුදුුවීම ආහරේ සෙවල සෑදීම ආහරේ නොල් වැනි වභවේසා ආහරයට විෂ ද්‍රවය එකතු වීම එයනුව අපිට ඊළඟ කොටසට යොමු වෙන්නට පුළුවන් රුණ දැන් අපි රසායනික විපරයාස කරන තවටික් දෙැමුරින් සාකච්ඡා කරමු මොකදද පූති භවනය කියන්නේ පූති බවනය කියන්නේ ආහාරයා ඩංගු ප්‍රෝටීනමත ප්‍රෝටියෝලිටික ශුද්‍රජීවින් ක්‍රියා කිරීමේ ඒ ආහාර බිඳ පැටෙනවා ඇමයිනෝ අම්ල ඇමීන ඇමෝනියාසා H2වෙස් බවට වෙන මේ තත්ත්ව තම අප පූති බවනය කියලා අදහස් කරන්නේ හරි එමනක් මොකද පූති බවනය කියන්නේ ආහාරය වූ ප්‍රෝටීනමය සංගටක මත නැත ප්‍රෝටීන මත ප්‍රෝටියෝලික ශුද්‍ර ජීවින් ක්‍රියා කිරීම එම ආහාර ඇමයිනම්ල ඇමීන ඇමෝනියා සහ H2 බවට බිඳ වැටීම එක තමයි පූති බවනය කියන්න ආහාර වූ පෝටීන මත් පෝටෝලිි ශුද්්‍ර ජීවී ක්‍රියා කිරීමෙන්මහාරමර ප්‍රටීන ඇමයි නවාමල මම වචලම්මහ H22 කියන්න කව ज ල් ල් බිඳ වැටීමයි පූති බවනය කිය අදහස් කරන්නේ ආහාරේ තියනෙන පරෝටීන මත ප්‍රෝටියෝලික ශුද්ධ ජීවින් ක්‍රියා කිරීමෙන් එම ආහාරය වූ ප්‍රෝටීන ඇමයි නෝම්ල ඇමීන ඇමෝනියා H2වෙස් බවට බිඳ වැටීම එක තමයි පූති බවනය කියලා අදහස් කරන්නේ. දෙ මේක සමීකරණය එකට අපි ගෙනවුත් මෙන්න පෝටීන තියන මේ ප්‍රටන මත ටෝලිටික එන්සයිම ක්‍රාත්මක වෙලා පෝටෝලික ුදජීවින් ශ්‍රාවය කරන එන්සයිම ක්‍රාත්මක වෙලා ඒවා මගින් මේ ප්‍රෝටීන බිඳ වැටෙනවා ඇමයි නෝවාම්ල එවගේ ඇමීන එවගේම ඇමෝනියා සහ H2 බවට මෙතන්ද මේ H2 පිටවෙන්න හේතුව තමයි සමහර පෝටීනවල සල් ා ඩංගුවයි එතෝට ඒ ප්‍රටීන බිඳ වැටෙනනකොටඒ සල්ෆ H2 ලෙස තමයි අතුරුපලයක් නැත්තන් අන්තඵලයක් බවට පත්වන්නේ එනු දරුවුණේ පූති භවනය සම්පර්ණම වවට පැහැදිලි ආහාරයේ පෝටීන මත ප්‍රෝටෝලික සුද්‍රජීවින් ක්‍රියාර ඔවන් ශ්‍රාාවේ කරනයේ ප්‍රෝටියෝලිටික ෙන්න් සයි මගේ ඒ පෝටීන ඇමයි නෝම්ල ඇමීන ඇමෝනියාසා H2වෙස් බවට බිඳ හෙලීම තමයි බිඳ වැටීම තමයි බවනය කියන්නේ එම අපි ඊළඟ රසායනික විපරයාසියට යොමුමු බලන් අපි කතා කරන්න පැසීම ගැන දැන් පැසීම කියන ක්‍රියාවලීද අපිට පියවර එකකින් විස්තර කරන්න පුළුවන් මුලින්ම සංකීන්න කාබෝ හයිඩ්‍රේට මේ සංයෝග සංකීන කාබෝ හයිඩ්‍රේට සුද්‍රජීවින් ශ්‍රාවය කරන ඇමයි ලේස් කියන එන්සයි මේ මගේ ඒවා සරල කාබෝ හයිඩ්්‍රේට බවට පත්තිනෝ එතට මුලිම ලියමු සංකීර්ණකාබෝහඩරේට ශුද්‍ර ජීවීන් ශ්‍රාවය කරනු ලබන ඇමයිල එසයිමගේ මයින්සයිේ මින් සරල කාබෝ හයිඩ්‍රේට බවට පත්වේ සර කාබෝ හට බවට පත්තනෝ ෙතයි මුලිින්ම වෙන්න ඊළඟට මොකද වෙන්නේ මේ සරල කාබෝ හයිඩ්රේට මත සැකරෝලිටික ශුද්‍ර ජීවින් කියන ශුද්්‍ර ජීවිී කාණ්ඩේ විසින් ශ්‍රාවය කරන එසයිම මගේ ඒවට ගැන සැකරලිටිකෙන්න් සයිම කිය මඟින් මේ සරල කාබෝ හ්‍රේට බිඳ වැටනවා කාබෝ හයිඩ්‍රේට මේ අම්ල මධ්‍යසාර සහ වායු බවට තුර සරල කාබෝ හද්‍රේට බවට පත් වනා මෙම සරල කාබෝහඩ්‍රේට මත සැකරෝලිටික සලිට ශුද්‍ර ජීවීන් ක්‍රියාකිරීමෙන් එම සරලකාබෝහරට ෝ හඩේටම අම්ල මධ්‍යසාර සහ වායු බවට පත්වේ දර විශේෂෙන් මතක තියාගන්නවන මෙතැන් දෙන කාබෝ හයිඩ්ේමය අම්ලේමොකක්ද එක අපි විශේෂෙන් සඳහන් කරමු මෙදි හදන කාබෝහයිඩ්රේට මේ අම්ලේ මයි දරු ක්ටික් කම්ේ ික්කාම් මෙතරදි හැදෙන මධ්‍යසාරය තමයි දරුවනි එත නෝල් නැත්තං ඉතිල් ඇල් කොහොල් ඇතිල් මධ්‍යසාරය මෙතරදි හැදෙන වායව බවන පත්වන්නේ කාබන් ඩෝක්යි 2 එත අපිට සමීකරණය සම්පූර්ණ කරන්න පුළුවන් ඉස්සෙල්ලම මේ සමීකරණයට අනුව සංකීර්ණ කාබෝහයිඩ්‍රේට ඒවා ඇමස් එන්සයි මේ මගින් සර කාබෝ හයිඩ්‍රේට බවට පත්තිනෝ සරල කාබෝ හයිඩ්‍රේට බවට පත්තිනෝඒ සරල කාබෝ හ්‍රේට සැුලිටික ශුද්‍රජීවින් ශ්‍රාවය කරනය සැකරුලිටික එන්සයිම මගින් පත්වෙනවා කාබෝ හයිඩරටමය අම්ල එවගේම මධ්‍යසාර සහ වායු බවට පත්වන. අපි දන්නවා වායුව කාබන්්ඩ යෝක්සයි අරන්න වායුවක් අධ්‍යසාරය එත නෝල් නැතන් ඉතිල් ඇල්කොහොල් කාබෝ හයිඩ්රේට මේ අම්ලේ තමයි ලක්ටික්කම්ලේ වට මේ අවබෝධය දරුණය ඔබට තියෙනට ඕනෙ එමනං පැසීම සාකච්ඡා කරපු නිසා ියමු මුඩුුවීම කියන තුන්වෙනි රසායනික ඉවර්යාසයට මුඩුීම බලන් මොකක්ද මුඩුුවීම කියන්නේ දරුණේ මුඩුවීම කියල අදහස් කරන්නේ ලිපිඩමය ආහාරමත් ඇත් මේදමය ආහාර මත ලිපොලිටික ශුද්‍රජීවීන් ක්‍රියා කරලා ඔවුන් ශ්‍රාවය කරන ලිපෝලිටික එන්සයිම මගේ. ඒ ලිපිඩමය ආහාර මේ දාමල සහ ගලිස රෝල් බවට බිඳ වැටීම තමයි මුඩුවීම කියලා කියන්නේ ඉති හරිම පහසුයි හරිම සරලයි. බලන්න ලිපිඩමය ත මේදමය ආහාර මත්ත, ලිපෝලිටි ශුද්‍රජීවීන් ක්‍රියා කිරීම ලිපෝලිටික ශුද්‍රජීවන් ක්‍රියා කිරීමෙන් එම ආහාර මේද අම්ල හා ගලිසරෝල් බවට බිඳ වැටීම ගිසරෝල් බවට බිඳ වැටීම තමයි මුඩුවීම කියලා අදහස් කරන්නේ ලිපිඩමය ආහාර නැත්තම් දමය ආහාර මත ලිපොලිටික ශුද්ධජයවීන් ක්‍රියා කරලා ඔඕවන් ශ්‍රාවේ කරන ලිපෝලිටික එෙන්න්සයින්ම මගින් මේ ලිපිඩමය ආහාර බිඳ වැටිනවා මේ දම්ල සහ ගලිසරෝල් බවට මේක තමයි මුඩුුවීම කියලා අදහස් කරන්න යනුව අපිට සමීකරණයට යන්න පුළුවන් ලිපඩමය ආහාර නැත්තම් මේද එව මත ලිපොලිටික ශුද්ධ ජීවින් ශ්‍රාවය කරන එන්සයිම මගින් මේවා බිඳ වැටෙනවා මේද අම්ල සහ ගලිසරෝල් බවට මේ ද අම්ල සහ ගලිසරෝල් බවට බිඳ වැටිනෝ එමන දරුණේ අපි රසායනික විපරයාස තුළම මේවන විට සාකච්ඡා කරලා අවසන් වෙනවා අපි දැන් සාකච්ා කරන්නට යන්නේ ආහර නරක් වෙන්න බලපාන සාධක ගැන මේ සාධක නැවත අපට උඩටස් දෙක්කටබ දන්න පුළුවන් බාහිර සාධක සාහ අභ්‍යන්තර සාධක අභ්‍යන්තර සාධක කියන්නේ ආහාරේම තින යම් යම් ගතිගුුණ තියෙනවා ඒවා ආහාරේ නරක්වෙන්න හේතුවෙනවා ආරේම අම්යම් ගති ගුණ ආහර නරක් කරන්න හේතුවෙනවා ඒවත්තම අප කියන අභ්‍යන්තර සාධක ප්‍රධාන අභ්‍යන්තර සාධක හතරත්තියෙනවා එකත්තමයි පචචගේ ඊළඟට තෙතමන ප්‍රමාණය පෝෂ ප්‍රමාණය සහ ආහාරේ ජීව විද්‍යාත්මක වව්හය තුර ප්‍රධාන අභ්‍යන්තර සාධක හතරයි මොනවාදචගේ තෙතමන ප්‍රමාණය ආහාරමතින ගතිගුණ පෝෂක ප්‍රමාණය එ වගේ ජීවවිද්‍යාත්මක විහයඒවගේ ආහාරයක් නරක් වෙන්න බලපාන බාහිර සාධක කියන්නේ ආහාරයටයි ඒ ආහාරය නරක් කිරීමට හේතුවන ශුද්්‍ර ජීවියාටයි මේ පාර්ශව දෙකටම බලපාන අවට පරිසර සාධක ඒවත බාහිර සාධ කියන්න ආහාරයටයි ආහාරය නරක්කිරීමට හේතුවන ශුද්ද ජීවියාටයි දෙන්නටම බලපාන පරිසර සාධක තමයි බහිර සාධක කියයෙන් එහම බාහිරසාධක තුනක්තියන එකක් තමයි ආහාරය ගබඩා කරන පරිසරේ උෂ්ණත්වය දෙමනික තමයි ගබඩා කරන පරිසරයේ පවතින සාපේක්ෂ ආර්ධතාවේ තුන්වෙනික තමයි වායුවල පැවැත්මසා ඒවාය සාන්ද්‍රන ගබඩා කරන පස වායුවල පැවැත්මසා ඒවායේ සාන්ද්‍රන බලපානු එම අපිට ඒකත් ලියන්න පුළුවන් බාහිර සාධක තමයි ගබඩන පරිසරයේ උෂ්ණත්වය ගබඩා කරන පරිසරයේ සාපේක්ෂ ආර්ධතාව සාපේක්ෂ ආර්ධතාව එවගේම ගබඩා කරන පරිසර වායුුවල පැවැත්ම සහ සහ එවායු පවතින සාන්ද්‍රණය මෙෝ බලපානු. එතොට ගබඩා කරන පරිසරයේ උෂ්ණත්වය ගබඩා කරන පරිසරයේ සාපේක්ෂාර්ථතා වෙසා ගබඩා කරන පරිසරවායුල පැත්මසා සාන්ද්‍රන බලපන එම් අපි මේ ආහාර නරක්වීමට බලපාන සාධක ගැන ගැමරින් සාකච්ඡා කරම් අපි මුලින්ම අභ්‍යන්තර සාධක ගැන පරිීක්ෂා කරමු ද අ්‍යන්තර සාධක හතරක් තීරෝ PHචාගේ තෙතමන ප්‍රමාණය පෝෂක ප්‍රමාණය ජීව විද්‍යාත්මක වවූහය මේව ගැන අපි දැන් සාකච්ා කිරීමට සූදානම් වෙන්. පළවෙනි ගතිගුණේ තමයි පළවෙනි අභ්‍යන්තර ලක්ෂණය තමයි PHගේ phගේ දරුවනේ බොහොමයක් ශුද්‍රජීවින් හොඳින්ම ක්‍රියාත්මක වෙන්නේ PH හතට ආසන්න PH අගයන්වල පරාසක් ඉදිර කියීනවනම් හයයිදශම හයත් හතයි දශම පහත් අතර PH අගයන් වල තමයි ශුද්්‍ර ජීවින් ඉතාම හොඳින් ක්‍රියාත්මකවෙනි ක්‍රියාකාරීවෙෙන් ත බොහෝ ශුද්‍රජීවින් හොඳින්ම වර්ධනය වෙන්නේ හට ආසන්න අගයන් අවටයි බොෝ ශුද්‍රජීවින් හොඳින්ම වර්ධනය වෙන්නේ P හතට ආසන්න අගයන් අවටයි පරාසයක් විදිර කියවනම් හයයි දශම හයත් හතයි දශම පහත් කියන PHගේ පරාසේ හයි දශම හයත් හතයි දශම් පහත් දෙ සාමාන්‍යෙන් අඩු PH අගේක වර්ධනය වෙන්නේ ශුද්‍රජීවින් ඉතාම සුළු ප්‍රමාණය අඩු P ගැන්වදි වර්ධනය වෙන්නේ ශුද්‍රජීවින් හරිම සුළු ප්‍රමාණයක් පමණය පපුස්වර්ග ඊස්ට වර්ග මේ ඔක්කොම දිලීරවලට යයිති වෙන්නේ පුස්වර්ග සහ ඊස්ට වර්ගවලට පුළුල් PH පාසේක වර්ධනය වෙන්න පුළුවන් ඉතාම පුළුල් PH පරාසය තුළ වර්ධනය වෙන්න පුළුව.ඒ පරාසේ තමයි PH දෙකත් දහයත් ඉල් ලොකු පාසයක් P දෙේසිර PH දහය දක්වා පුළුල් PH පරාසේ තුළ පුස් වර්ගවලට ඊස්ට වර්ගවලට ඉතා හොඳින් වර්ධනය වෙන්න පුළුව. එතුට අඩු PHගේක වර්ධනයවෙෙන් ඉතා සුළු ප්‍රමාණයයි ස්ටවලට පුළල් පH පරාසයක් තුළ වර්ධනය වන්න පුළුවන් මේ අගේ PH දෙකත් දහයත් අතර වෙනවාද සාමාන්‍යයෙන් බැක්ටීරියනං වර්ධනය වෙන්නේ පH පහත් හතත් අතර අගයන් වලද එම නං බැක්ටීරියයා සාමාන්‍යයෙන් P පහත් හතත් අතර තමයි වර්ධනය වෙන්නේ PH පහත් හතත් අතර තමයි බැක්ටීරියාවන් වර්ධනය වෙෙන් ෆුස්හා ස්ට මගින් විශේෂයෙන්ම දෙහි දොඩක් කල් වගේ පලතුරු වර්ග හරිම පහසුවෙන් නරක් කරන ඒවා ඔක්කොම පH වගේ පහට වඩා අඩු වගේක තිීන් එනිසා පුස්වර්ග වලට යිස්ටර්ගොට පමණයි ඒව නරක් කිරීමේ හැකියාව තියන් එතුට පුස්හා ඊස්ට මගින් දෙහි දොඩාම් කෙසෙල් වැනි පලතුරු වර්ග නරක්විය හැක උ ඉස් මගින් දෙහි දොඩං කෙසෙල් වගේ පළතුරුවර්ග නරක්වෙන්න පුළුවන් තැ සාමන්‍ය පH පහත් හතත් අතර තියන ආහාර වන විශේෂයෙන් හරක්මස් කුකුල්මස් මාලු කිරි වගේ සත්තමය ආහාර කෙනෙක්ට කියන්න පුළුවන් බැක්ටීරියයා මගින් පහසුව නරක්වෙන ඔඕ මුොකද පහත් හතත් අතර නදීෙන් හැබේ මතකදයා ගැන දරුවුණේ පH පහයි හතයි කියන පරාසේ තියෙන් නෙත් දෙකයි දහයයි කියන පරාසය ඇතුලනිි එනිසා පහයි හතයි අතර පරාසේ විපර්යාසයක් කිරීමට දෙකත් ද අතර පරාසේ ඕනම සුද්‍රජීවියෙක්ට පුළුව ඒ කියන්නේ මේ හරක්මස් කුකුල්මස් මාලු කිරි මේ වගේ සත්තුමය ආහාර නරක් කරන්න බැක්ටීරයා වගේම පුස්හා ඊස්ටවල්ටත් හැකියාවක් තියෙනවා එය අනුව හරක් මස් කුල්මස් මාලු කිරිවැනි සත්තුමය ආහාර බැක්ටීරියා මෙන්ම බැක්ටීරියවන් මෙන්ම හා ඊ මගින් නරක්වේ හරක් මස් කු කුල්මස් මාලු කිරි වගේ සත්ව මේ ආහාර බැක්ටීරියබලින් විතරන්න මේ පුස්හ ඒස්ට් වර්ගවල නොත් පැහැදිරියෝ නරක් වෙනවා. එනම් අපි සාරාංශ ගතකරුත් මේ සාකච්ඡා කරපු කොටස පHගේ කොහොමද බලපාන්නේ දැන් බොහොමයක් ශුද්‍රජීවින් හොඳින්ම වර්ධනයමන P අගේ තමයි PH හතට ආසන්න අගේ පාසෙක් දිරකිනුනම් හයයිදශම හයත් හතයි දශම පහත් සාමානය අඩු PH අගෑන් වල වර්ධනය වන ශුද්‍රජීන්න ඉතාම සුළු ප්‍රමාණය දැපි ගත්තොත් පුහයිස්ටවලට පුළල් PH පරාසයයක්තියෙන ඔවන් පH පරසය දෙක දහය අතරාගයක් වෙනවා. බැක්ටීරියවන්ගේ PH පරාසේවිදි අපිට කියන්නේ P පහත් හදත් අදර PH අගයක්. දෙ විශේෂයම දරුවනේ පුස්වර්ග ඊස්ට වර්ග මගින් දෙෙහි දොඩන් කෙසෙල් වගේ පලතුර වර්ග හසුවම නරක් වෙන මොක දේවා පHචගේ පහටමට ආඩු හැබයි හරක් මස් කොකුල්මස් මාලු කිරිවගේ සත්තුමය ආහාර මෙ PH පත් හතත් අතර තියන්නේ එොට බැක්ටීරියය මගින් පහසුව නරක් වෙන වගේම පුස්හ ඊස් මගෙනනුත් ඒ ආහාර නරක් වෙනවා ඔන්න ඔඒක ආරණාටිකඔබ් හොඳින් තේරුම්ගන්නට ඕනි අපි ඊළඟ අභ්‍යන්තර සාධකයට යමු එතමයි තෙත්තමන ප්‍රමාණය තෙතමන ප්‍රමාණය කියන යම් ආහාරය එක තියෙන ජලපති ශතය ප්‍රමාණ වැඩි කියන වැඩ ජල ප්‍රමාණයක හාරය තියෙනවා තෙතන ප්‍රමාණය අඩුයි කියන්නේ ඒ ආහාරය තියන ජල ප්‍රමාණයක් අඩුයි දැන් අධික එතමන ප්‍රමාණයක් ඇති ආහාරවන මස්වර්ග මාලුවර්ග වගේ ආහාර මේවා දරුවුණින් සාමාන්‍යින් නරක් වෙන්නේ බැක්ටීරයා මගේ අධික එතමන ප්‍රමාණයක් තියෙන මස්වර්ග මාළුවර්ග බැක්ටීරයා ම පහසුවෙන් නරක් වෙනවා ත්‍ර අපිට එක සම්පූර්ණ කරන්න පුළුව අධිකත් එතමන ප්‍රමාණයක් ඇති මස් මාලු වැනි ආහාර බැක්ටීරියයා මගින් නරක් වෙනවා දැ මේ අඩු තෙතමන ප්‍රමාණයක් තියෙන පාන් බිස්කට් වගේ ආහාර මේ වගේ ආහාර නරක්වෙන්නේ පුස්හා ඊස්ට මගේ එතට අඩු තෙතමන ප්‍රමාණයක් තියෙන පාන් බිස්කට් වගේ ආහාර පුස්වර්ගවලින් පහසුවෙන් නරක් වෙන. හැබැයි ඉතාහම ඉතාම ඉතාම අඩුත් එතමන ප්‍රමාණයක් තියෙන ආහාර වන වියලි කිරිපිටි පාම්පිටි වගේ ආහාර මේ අපි සලකනවා පහසුවෙන් සුද්‍රජීන් වගින් නරක්වෙන්නේ නෑ කියල ොද ජපති සතේ අතිශයින්ම අඩු ඉතාම අඩු ප්‍රමාණයක තියෙන්. එනම් ඉතා අඩුත් එතමන ප්‍රමාණයක් ඇති පාම්පිටි වියලි කිරිපිටි වැනි ආහාර බැක්ටීරයා සහ පුස් මගින් පහසුවෙන් නරක් නොවේ. දොට ඉතාම අඩුතතමන ප්‍රමාණයක් තියන ආහාර බැක්ටීරියයා මගින්වත් පුස්මගින්වත් පහසුවෙන් නරක් පවෙන්නේ නෑ පහසුවෙන් නරක් පවෙන්නේෙ නෑ දැන්දරුවනේ ඊළඟට මේ ලුණු සීනිි වගේ ආහාර ගෙනපි කල්පනා කරුම් ලුණු අඩංගු ආහාර සීනිය අඩංගු ආහාර මෙනි මේ වගේ ආහාර වල ජලප්‍රතිශතය හරි අඩු. එනිසා කෙනෙක්ට කියන්න පුුවන් මේ වගේ හර පහසුවෙන් නරක් වෙන්නන්නේෑ නේද පැහැදිියීම. ඕ ලුණු සීනි අඩංගු ආහාරවල ජල ප්‍රමාණය ඉතාම අඩුආහාර හැබැයි ලුණු අඩංගු ආහාරයක් බැරිවෙලාවත් ලවනකාමී බැක්ටීරියයා හිටියොත් නං නරක් වෙනවා එක බේරගන්න බැහැ. එනම් ලුණු අඩගු ආහාර ලවනකාමී බැක්ටීරයා මගින් නරක් වෙනවා. සීනිිය අඩංගු ආහාර සීනිය අඩංගු ආහාර ආශෘතකාමී සහ සුෂ්කකාමීි පුස්වර්ග මගින් පහසුවෙන් නරක් වෙන අලුත් වචන කීපයම් ඔබ දනගන්න ලබෙනවා. ලුණු සහ සීනිි අඩංගු ආහාර ජලප්‍රමාණය ඉතා අඩු ආහාර එනිසා පහසුවෙන් නරක් වෙන්නන නැහැ හැබැයි ලුණු වඩංගු වාහාරයක් ලවනකාමී බැක්ටීරයා මගින් නරක් වෙනවා සීනිි අඩංගු ආහාරයක් ශුෂ්කකාමී සහ ආශශතකාමී පුස්වාර්ග මගින් නරක් වෙනවා සීනිය ඩංගු ආහාරයක් ශුෂ්කකාමී සහ ආශ්තකාමී පුස්්වාර්ග මගින් නරක් වෙනවා ලුණුවඩංගු ආහාරයක් දරුවනේ ලබනකාමී බැක්ටීරයා මගින් නරක් වෙන එතමන ප්‍රමාණය ගැනපි සාරංශ ගත කරගම මේ සාකච්ඡාව අධික එතමන ප්‍රමාණයක් ඇති ආහාරවන මස්මාළු වගේ ආහාර පහසුවෙන්ම බැක්ටීරියයා මගින් නරක් වෙනෝ හැබැයි එතමන ප්‍රමාණය අඩු ආහාර වන පාන් බිස්කට් වගේ ආහාර නරක් වෙන්නේ පුස්වර්ග මගින් හැබයි ඉතාම ඉතාම අඩු ත එතමන ප්‍රමාණයක් තියෙන ආහාරවන වියලි කිරිපිටිඒවගේම පාම්පිටි වගේ ආහාර මේවා පහසුවෙන් ශුද්්‍රජීවින් මගින් නරක් වෙන්නේ බැක්ටරිය මගින්වත් පුස්හා ඊෂට්වර්ග මගින්වත් මෙ පහසුවවෙන්නන් නරක් වෙන්නෙ නෑ. ඒ වගේම ලුණු සහිත සීනි සහිත ආහාරවල පවතින ජලප්‍රතිශතය අඩු නිසා ඒවත් පහසුවෙන් නරක් වෙන්නේෙ නෑ හැබැයි ලුණු සහිත ආහාර ලවනකාමී බැක්ටීරයා මගෙනුත් සීනි සහිත ආහාර ශෂ්කකාමී සහ ආශ්ෘතකාමී පුස්වර්ග මගෙනුත් පැහැදිලිවම නරක් වෙන්න පුුව එමන අපි තුන්වෙනි අභ්‍යන්තර සාධකය වන පෝෂක ප්‍රමාණයට යොමුුවමු පෝෂක ප්‍රමාණය දරුවනේ ශුද්‍රජීවයක්ක වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන පෝෂක තුනක් ගැන අපේ විශ් නිවිර්දේශය තුළ සඳහන් වෙනෝ එක පෝෂකයක් තමයි ජලය අවශ්‍යයි නයිට්‍රජන අවශ්‍යයි ශක්ති ප්‍රභවයක් අවශ්‍යයි මෙතැදදි ශක්ති ප්‍රභවයක් කියල අදහස් කරන්නේ ශක්තිය නිපදවීමට යම් කිසි සංයෝගයක් විශෂයම ගලකෝස් වගේ මොසැකරයිඩ වර්ග අවශ්‍ය වෙනවා මේ ද්‍රව්්‍ය තියන වනම් ශුද්‍රජීවීෙක්ට ඉතාම පහසුවෙන් වර්ධනය වෙන්න ගුණනේ වෙන්න පුුවන් එකට අවශ්‍යම අත්‍යවශ්‍යම පෝෂක තමයි මොනවද ජලයනටරජන් සහ ශක්ති ප්‍රභවය තොර පළවෙනි කාරණාව ශුද්‍රජීවීන් වර්ධනය සඳහා අත්‍යවශ්‍ය පෝෂක ජලය නරජන් හා ශක්ති ප්‍රභවයක් වේ ශක්ති පභවයක් ව ඉතින් දරුවේ මේ වගේ පෝෂකවලින් සරුසාර ආහාර පහසුවෙන්ම ශුද්‍ර ජීවින් මගින් නරක් වෙන ශේෂයේම බැක්්ටරිය මගේ පෝෂකවලින් සාරවත් ආහාර පහසුවෙන් ශුද්‍ර ජීවින්ගෙන් නරක් වෙන තින් ොඳම උදාහර තමයි මස්මාළු වගේ ආහාර මස් මාලු වගේ ආහාර මේ වශුද්‍ර ජීවින්ගෙන් පහසුවෙන් නරක් වෙනවා දැ ඔබ කරන්න පුළුවන් සරල ක්‍රියාකාරකමක් ම කියන්න මේ ොදර තේරුම්ගන්න සමාන වීදුරු දෙ එකක් අරගෙන එක වියුදුරුවකට සමාන පරිමාවකින් කිරි එකතු කරනවා අනෙත් වීදුරුවට ඒසා ඒහා සමාන පරිමාවකින් ජලය එකතු කරනවා දැ මේ වීදුරු දෙක හොඳට හුලන් වදින එළිමහන් නිස්ථානක තියල පෑ හයකට අටකට විතර පස්ස පරීක්ෂා කළ බලන් අර කිරි වීදුරුව තුළින් ඔබට දුරගන් දෙයක් හමනවා දැන එන්න පුළුවන් දුගදක් ඇති වෙනවා බීල බැලුවොත් අප්‍රසන්න රසයක් ඇතිවෙන්නේ බොන්න පහසුයි බොන්න අමාරුයි. හැබැයි වතුර වීදුරුවේ එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මොකක්දේතුව. සමාන තරල පරිමාවක හැබැයි කිරවීදරුවේ තියන පෝෂක ප්‍රමාණය ජලවීදරුව තියන පෝෂක ප්‍රමාණයට වඩා වැඩි. පෝෂක වැඩි වන හම මේ අවට පරිසරයඉන්න ශුද්‍රජී නිතාම පහසුවෙන්ඒ ආහාරේ මත දැවිල ුන්ගේ ක්‍රියාකාරකම් දක්ල ආරය නරක් කරනෝ. එනිසා ආහාරවල පෝෂක ප්‍රමාණය වැඩි නිසා එවැනි ආහාරර වතුර එක නරක් වෙන නොඩා ඉතාම පහසුවෙන් වේගේෙන් නරක් වෙන ඕන තේරුම් ගන් පෝෂක ප්‍රමාණය වැඩිවන්න වැඩිවෙන් හාරයක් නරක්වීමට තියෙන හැකියාව වැඩි වෙනවාහරි යනුව මෙහි සාරාංශයේයට අපි වුත් සුද්‍රජීවින්ගේ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය පෝෂක විදිහට අපි සලකන ජලය නයිට්‍රජන සහ ශක්ති ප්‍රභවයක් ත පෝෂක වලින් සරුසාර ආහාර ශුද්‍රජීවින්ගේ නිතාම පහසුවෙන් නරක් වෙනවා මස්වර්ග ුවර්ග අපිට මේකට හොඳ උදාහරණ විදියට සපයන්න පුළුවන්. මම අවසාන අභ්‍යන්තර සාධකේටෙනවා එ තමයි ජෛව විද්‍යාත්මක විව්හ නැත්තන් ජීවි විද්‍යාත්මක වවූහ. දරුවනේ සමහර ආහාරවල ඒ ආහාරවටා විධ ස්වභාවික ආවරණ පවති නෝ. මේ ස්ොභාවිකාවරණ ආහාරවලට වැදගත් වාසි දෙකක් සැලැසනෝ. මොකදද එකක් තමයි මේ ස්වභාවි කාවරණය නිසා ආහාර වලට ශුද්‍රජීවිීන් ඇතුළුවීම වලක්වන්න පුළුවන්. ආහාරයට සුද්‍රජීවින් ඇතුළුවීම වලකි නෝ. ඒ වගේම ආහාරයට සුද්‍රජීවීන් විසින් හානි පැමිණවීම වලක්කි නෝ. ආහාරයටශුද්‍රජීවින්, හානි පැමිණවීම, ආහාරයටශුද්‍රජීවින් ඇතුළුවීමත් වලක්වන්න පුුවන් මේ සොභ විකාවරණ වලට. එනම් සමහර ආහාරවල ස්වභාවිකාවරණය ආහාරයටශුද්‍රජීවීන්, ඇතුළුවීම හා ආහාරයට හානි පැමිණවීම වලක්වයි වලක්වයි. සමහර ආහාරවල ස්වභාවි කාවරණය ආහාරයට සුද්‍රජීවින් ඇතුළවීම සහ ආහාරයට හානි පැමිණවීම වලක් වනෝ ද හොඳම උදාහරණ තමයි බිත්තර කටුව බිත්තර කවචේ ඒවගේම පලාවර සමර පලතුරුවල පලාවරණය අපිට ගන්න පුළුවන් දොට බිත්තර කටුව ඇත්තා බිත්තර කවචය කියන්න පුළුවන්ඒවගේ පලතුරුවල බාහිර ආවරණය අප ඒට පලාවරණය කියන්න පුුව ත්තර කටුවල ඇත්තම් බිතරචේ පලතුරුවල බාහිරාවරණ ඇත්තම් පලාවරණය මෙන ජීවිද්‍යාත්මක වවූහයේ සමහර ආහාරවල ස්වභාවික ආවරණ ආහාරයට ශුද්දධජීවින් ඇතුළුවීම සා ආහාරයට හානි පැමිණවීම වලක්වනෝ හොඳ මුදාහරන තමයි බිත්තර කවච්ේඒවගේ පළතුරුවල බාහිරාවරන්නේ ද ඔබ මේකත් පොඩි පරීක්ෂණයකින් කරන්න පුළුවන් දරු බිත්තර දෙකක් අරගන්න එක බිත්තරේක කටුව කඩලා එ බිත්තර සාරය දාගන්න භාජනයකට අනික බිත්තරේ කඩන්නන්නේ නැතුවේඒ කව්චේ කඩන්නතුව නිකන්තියන් සාමාන්‍ය විදිහයට. දැම් මේ දෙක හොඳින් සුලං වදින එලිමහන් ස්ථායක කියයලලා පෑ හයකට පෑට විතර පස්සඇවිල බලන්න ඔබට දුර්ගන්ධයක් දෙනවා අර බිත්තර කටුව කඩලා මේ බිත්තර සාරය ඇතුල් කරපු භාජනය. අනෙක් බිත්තරේ තවමත් කඩල නෑඒ කට්ට ඒ නිසාම ඔබ එහි දුර්ගන් දෙයක් ඇතිවෙන්නේ. දැ මුකද වනේ බිත්තර කවචේ මේ ආරක්ෂිත ස්ොභාවි කාාවරණය ඉවත්වීමත් සමඟ බිත්තවල තියන ප්‍රටීනමය උපස්තර මත මෙඔට වාල්ගෝල ඉන්න සුද්‍රජී නිතා පහසුවෙන්න විල්ල ප්‍රතිික්‍රියා කර ඔවුන්න්නේ පරෝටීන බිදහෙලීමටන් ගත්ත තම පො ි ස භාවිතාග ග ප ති බවන ක්‍රියාවලයක්ක් සිද්ද වන ඒක ප්‍රතිපල ක්ලස දුගදහමනවාය ඕන් පි කරන ද මනි 2 කියන්නේ ඒගේ දුගදහමනවායු ඒ දුග තම අපිට දැනන්නේ පැකීපයකට පස්සේ දොර එතරදි අපිට පැහැදිිය පේනවා මේ ස්භාවි කාවරණය ඉත්කිරීම නිසා ආහාරයට සශුද්‍රජීන් ඇතුරුවීමත්ඒවගේ ආහාරයට යම් යම් හානි පැමිණවීමත් ඉතාම පහසුවෙන් සිද්ධ වෙනෝ කියල. යනු දරුවනේ අපි ආහාර නරක්වීමට බලපාන අභ්‍යන්තර සාධක සියල්ලම මේවැනි විට සාකච්ඡා කර අවසන්. අපිට මීලට යොමු වෙන්න පුළුවන් ආහාර නරක්වීම කෙහි බලපාන බාහිර සාධක ගැන සාකච්ඡා කරන්න බලන් බාහිර සාධක කියන්නේ ආහාරයටත් නරක් කරන්නන්නේ ශුද්ද ජීවිටත් මේ දෙන්නටම බලපාන අවට පරිසර සාධක එවැනි සාධක තුරත්තිය න ගබඩා කිරීමේ උෂ්ණත්වේ පරිසරයේ සාපයක් ශාර්ධතාව පරිසරය වායුවල පැවැත් මහා සාන්ද්‍රන මොනෝද කියන එක එයනුව බාහිර සාධක කියන්නේ ආහාර සහ ශුද්ද ජීවියා කියන මේ කොටස් දෙකටම බලපාන පරිසර සාධක ගබඩා රීම ෂ්ණත්වය පරිසරයේ සාපයක් ශාර්ධතාව පරිසරේ වායවල පැවැත්මසා සාන්ද්‍රණය තමයි අපි බාහිර සාධ කියලා අදහස් කරන්න. ගබඩා කිරීමේ උෂ්ණත්වය පරිසරයේ සාපයක් ශාර්ධතාව පරිසරේ වායුල පැවැත්මසා සාන්ද්‍රණය තමයි අපි සලකන්නේ බාහිරසාධක කියලා. එම දරුුණන් අපි මේ බාහිරසාධක ගැන කරුණු අදධ්‍යනයට යොමමු. දරුණ පහෙමනඟ බාහිර සාධක වෙනවෙනම අධ්‍යනය කරමු පළවිනි බාහිර සාධකතම මේ ගබඩාකිරීම ක්ෂ්නත්ව ත්තං ගඩාරන පරිසරය උෂ්නත්ව. දැ ශුද්්‍ර ජීවින්ගේ වර්ධනය සඳහා මේ පුළුල් උෂ්නත්ව පරාසයක් බලපානෝ. ශුදදුජීගේ වර්ධනයට පුරල් උෂ්ණත් පරායක් බලපානො. විශේෂෙන්ම පහල උෂ්ණත්වලදී ශුද්‍රජීවින්ගේ වර්ධනය සෙමින් තමයි සිද්ධවින්. ඒ නිසාම පහළ උෂ්නත්තුල ආහාර ගඩා කරලති බම මේ ආහාර නරක්වෙන්නේ හෙමීට හැබයි පරිවේශී ෘෂ්ණත්වේද මකද මේ පරිවශී ෂණත්වේ ගැෙන කාම රෘෂ්ණත්වේ කාම රෘෂ්ණත්වේද වර්ධනය අධික වේගයකින් සිද්ධ වෙන නිසා ආහාර නරක්වීමේ සීග්‍රතාවත් වේගයත් ගොඩක් වැඩි එමනත් ශුද්ධ ජීවින්ගේ වර්ධනය කරෙහි පුළුල් උෂ්ණත්ව පරාසයක් බලපානවා පහල උෂ්නත්වවලදී වර්ධනය සෙමින් සිද්ධ වෙනවා එහින්ද ආහාර නරැක්වීමත් හැමීට සිද්ධවෙන් හැබැයි පරිවේශී උෂ්ණත්වේදී නතන් කාමර ෘෂ්ණත්වේද වර්ධනය අධික වේගයකින් සිද්ධ වෙන නිසාම ආහාර නරක්වීමත් වේගයෙන් සිද්ධ වෙනවා අහර නරක්වීමත් වේගෙන් සිද්ධ වෙනවා කොහොම වනත් ඉතාම පහල උෂ්නත්වෝල විශේෂයෙන්ම සෙල්සිියස් හතර වගේ පහළ උෂ්ණත්වේකද ආහාර ගබඩා කරපු හාම බැරිවෙලාහරි ශීතකාමී බැක්ටීරිියයා හිටියොත් අන්න ඒ වගේ ආහාර එතකොට නරක් වෙන මාන්‍ය ඉතා පහල ෂණත්තුල හාර ගඩා කරන පාම පහසුවෙන් නරක්වෙෙනි නෑ නමුත් ඒ ගබඩා කරන පරිසරය තුළ විශේෂම සෙල්සිියස් හතර වගේ පහළ උෂ්ණත්වයකද පවා ශීතකාමී බැක්ටීරිියයා හිටියොත් ඒ පරිසරේ තුළ අනිවාරෙන් ආහාරය නරක් කරවා. එතෝට කෙසේවුවද ඉතා පහ උෂ්නත්වලද පවා උදාහරණයක් වශයෙන් සෙල්සිියස් හතර වගේ උෂ්ණත්වයේකද ශීතකරනයක් ඇතුළේ ශීතකාමී බැක්ටීරියා වලට පුළුවන් ආර නරක් කරවන්න. එනිසා ඉතා පහළ උෂ්ණත්වවලදී පවා උදාහරණයක් වශයෙන් සෙල්සිය සංශක හතරකදි ශීතකරනයක් ඇතුළදි ශීතකාමී බැක්ටීරිය මගින් ආහාර නරක් වෙනෝ. එමන් ගඩාකිරීම උෂ්නත්තය පිළබඳ මූලි රණනාටි අපි සාරංශක අත කරමු ශුද්‍රජීවින්ගේ වර්ධනය කෙරෙහි පුළුල් උෂ්ණත්ව පරාසයක් බලපානවා ඉතා පහළලුෂ්නත්වදි ශුද්‍රජීවින්ගේ වර්ධනය සෙමින් සිද්ධ වෙන නිසා ආහාරු නරක්වෙන්නෙ හරිහිෙමීට හැබැයි ේ ෂනත්වේ දේ කියන කාමර ෂ්ණත්වේද ශද්‍රජීවිීගේ වර්ධනය අධි වගකින් සිද්ධව නිසා හාර නැක්වීමත් වේගවත්ත සිද්ධ වෙනවා කොහොම වනත් ඉතා පහල උෂ්නත්ව වන සාමානනික්ස් ෂ්නත්වය සෙල්සි සංශක හතර වගේ උෂ්නත්වේකද ශීත කරනයක් ඇතුළෙදී ශීතකකාමී බැක්ටීරියය අමගින් ආහාර පහසුවෙන් නරක් වෙනෝ ඔන්න කාරණ තමයි ගබඩා කිරීමේ උෂ්නත්වය සම්බන්ධය අපිට කියන්නති හොඳයි දරුණ අපි හෙමනං ඊළඟ බාහිර ලක්ෂණයටයමු පරිසරේ සාපේක් ශාර්ධතාවය. එකනෙ ජලවාශ්ප ප්‍රමාණය ගබඩා කරලා තියෙන පරිසරේ තියන ජලවාශ්ප ප්‍රමාණය. දැන් ප්‍රයෝජ්‍ය තෙතමන ප්‍රමාණය ප්‍රයෝජනයට ගන්න පුළුවන් තෙතමන ප්‍රමාණයේ ශුද්‍රජීවීන් වර්ධනය වෙලා ආහාර නරක්වීමට බලපාන වැදගත් සාධකය. අවට පරිසරේ තමන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ජලවාශ්ප තියෙනවන යම්කිසි වියලි ආහාරයක් විශේෂයම ජලවාශප සාන්ද්‍රනණය වැඩි පරිසයක ගබඩා කරත් ගැන ආර්ධතාවෙන් වැඩි පරිසරේක වියලි ආහාරයක් ගබඩාකරොත්. ඒ වියලිය ආහාරයට පුළුවන්කමත් තියෙනවා අර අවට පරිසරයෙන් ජලවාශ්ප තමන් වෙත ඇදළගන්න තමන් වෙත ආකර්ශණය කරගන්න. එවිට ඒ වියලිය ආහාරය ජලවාශ්ප ඇතුළුවීමත් සමඟ එහි තෙතමන ප්‍රමාණය වැඩිවෙලා පහසුවෙන් නරක්වීමේ තත්ත්වයකට පත්වෙෙනෝ ඔන්න ඕකයි වෙන්නේ. එතෝට ප්‍රයෝජ්‍ය තෙතමන ප්‍රමාණය ශුද්‍රජීවීන් වර්ධනය වෙලා ආහාර නැක්වීම කෙරෙහි බලපාන වැදගත් සාධකයක් එහින් දම ආහාර ගබඩා කරන පරිසරේ සාපේක් ශාර්ධතාවේ නැත්තක් මේ ජලවාශප ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන එක ඉතා වැදගත් දෙයක්. දැන් අඩු තෙතමන ප්‍රමාණයක් තියෙන ආහාර ඉතා ඉහල සාපේක් ශාර්ධතාවයක් තියෙන පරිිසරවල කොයිම වෙලාකත් ගබඩා කරන්න හොඳනෑ අඩු තෙතමන ප්‍රමාණයක් සහිත ආහාර ඉහල සාපේක් ශාර්ධතාවයක් ඇති පරිසරවල ගබඩා කරන්න හොඳනෑ. මොකද ඒ ආහාර මගින් අර අවට පරිසය තියන තෙතමනය උරාගැනීම නිසා ආහාරේ ජලප්‍රමාණය නැත්තන් තෙතමන ප්‍රමාණයේ වැඩි වෙලා ශුද්‍රජීවී වර්ධනය පහසුවෙන් සිද්ධ වෙන නිසා. ශුද්‍රජීී වර්ධනය පහසුවෙන් සිද්ධ වෙන නිසා. එනම් මේකට අපි සාරංශි කරණයකටමු ප්‍රයෝජ්‍ය තෙතමන ප්‍රමාණය ශුද්‍රජීවීන් වර්ධනය වෙලා ආහාර නරක්වීම කෙරෙහි බලපාන වැදගත් සාධකයක් නිසා ර ගබඩාරන පරිසරයේ සාපේක් ශාර්ධතාවය අපි ඉතාම සැලකිලිමත්වන්න ඕන දෙයක් දැ සාමාන්‍යෙන් අඩු තෙතමන ප්‍රමාණයක් තියෙන ආහාර ඉතා ඉහල සාපේක් ශාර්ධතාවයක් තියෙන පරිසරවල ගබඩා කරන්න හොඳ නැහැ මොකද ඒ ආහාර මගින් තෙතමනය උරාගැනීම හේතුවෙන් ශුදජීවීන්ගේ වර්ධනය පහසුවෙන් සිද්ධ වෙන නිසා ශුද්ධජීවිී වර්ධනය පහසුවෙන් සිද්ධ වෙනවා තෙතමනය උරාගැනීම නිසා. එලන් දරුණ අපි තුන්වෙනි බාහිර සාධකය ඉගනගම් එ තමයි පරිසරේ වායුවල පැවැත්ම සහ සාන්ද්‍රන දැ ගබඩා කරන පරිසරයේ පවතින වායුත් ඒ වායුප පවතින්නේ කුමන සාන්ද්‍රණවලින්ද කියන එක ආහාරයක් නරක්වීම කෙරෙහිත් බලපානෝ විශේෂයෙන්ම ආහර නරක්වීමට හේතුවන දූෂණ ආකාරය ඔක්සිජන් පැවීම හෝ නො පැවතිීම මත ීරණය වෙන්න පුළුවන් එඒගේ බලපෑම් දැ උදාහරණයක් වශයෙන් ගත්තොත් ආහාර නරක් කිරීමට සහභාගිවෙන්නේ ස්වායු ජීවින්නං ඒ ආහාරේ ගඩා කරලා තියන පරිසේ ක්සින් හොඳින් තියෙන මනං අන්න ආහාරය ඉතා මික්මනිින් නරක් වෙන මුද ස්වායාය ජීවින්ට අවශ්‍ය ක්සිජන් පහසුවෙන් ලැබෙන අඒ පරිසරේ එතට ඔඋන් ක්‍රාරිත්තය වැඩිවිවෙලා ආහාරය නැක් කිරීම වේගොවත්වනවා දැන් ආහාරේ ගඩා කරන තින නිර්වායු පරිසරයක ැ ඒ හොතේ ඒ පරිසරේ ඉන්න වනම් ශුද්‍රජී නිවවාය තත්ව වැයටතේ හොඳින් ක්‍රියාරන ඔවුන් හින්දත් මේ ආහාරය නරක් වෙනවා දොර නිර්වායුශුද්‍රජීවීන් මගින් නිර්වායු තත්වවැයටටතේ ආහාර වේගෙන් නරක් වෙනවා ස්වායු ශුද්‍රජීවීන් මගින් ස්වාය තත්ව වැයටතේ හාර පහසුවෙන් නරක් වෙනවා හොේදේ හොඳට තේරුම්ගන්න ඕනේ ආහාරයක් නරක් වට හේතුවන දෂණ ආකාරය ඔක්සිජන්ගේ පැවැත් මොහෝ නොපත්ම මත ීරණය වෙනවා ඔක්සිජන් තියෙනවද නැද්ද ඒයනුව ආහාර නරක්වීමට හේතුන, දූෂණ ආකාරය පැවැත්ම තීරණය වෙන. මෙතදි දෂණ ආකාරය කියල අදහස් කරන්නේ ඒ ආහාරය නරක්කර හේතුවන ශුද්‍රජී කාණ්ඩේ ස්වායු බැක්ටීරියයා ඔක්සිජන් තියන පරිසරේකද ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙලා ඒ ආහාර නරක් කරනවා හැබැයි නිර්වායු බැක්ටීරියයා නිර්වායු පරිසරේ කනං ආහාරය ගබඩා කරල තියෙන්නේ ඒ අයත් ඉතාම හොඳින් ක්‍රියා කරලා ආහාරේ නරක් කරනවා එනිසා ඔක්සිජන් සහිත පරිසරේක නිර්වායු බැක්ටීියයා හිටියොත් ආහාරය නරක් වෙන්නි න. ඒවගේම නිර්වායු පරිසරයක ක්සිජන් රධාපොති ඔක්සිජන් මතක්‍රියත්මකවන ස්වාය ැක්ටීරිය හිටියොත් ආහාර නරක් වෙන්නත් ද නිර්වායු පරිසරක ස්වාය බැක්ටීරිය හිටියොත් ආහාර නරක් වෙන්නි නෑ. ඒවගේ ස්වායු පරිසරක නිර්වායු ශුද්‍රජීන් හිටියොත් ආර නරක් වෙන්න නෑ. එම් අපිට මෙතනින් පැදිලි වෙනදී තමයි ආහාර නරක්කිරීමට ස්වායු නිර්වායු කියන මේ ශුද්්‍රජීවී කාණ්ඩ දෙකටම හැකියාවක් තියෙනවා ආහාරයක් නරක් කරන්න ස්වායු නිර්වායු කියන ශුද්‍රජීවී ආකාර දෙකටම පුළුවන් ආහාරයක් නරක් කරන්න එකතම මේ අවසාන කාරණාවෙන් කියන්නේ එයනූ දරුවුණේ දැන් අපි ආහාර නරක්වීම කෙරෙහි බලපාන අභ්‍යන්තර සාධකත් හතරක් ඉගෙනගත්ත බාහිරසාදගත් වනක් ඉගෙන ත්තා ොෝොද අභ්‍යන්තරසාධ ත ආහාර PHචගේ ලට හාරෙත් ඉතමන ප්‍රමාණය. ආහාර අඩංගු පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය සහ ආහාරේ ජීව විද්‍යාත්මක විවූහය. බාහිරසාධක තුනක්කිි ගෙනගත්තා. ගබඩා කිරීමේ උෂ්ණත්තය ගබඩා කරන පරිසරේ පවතින සාපේක්ෂශාර්ධතාවය. එවගේම පරිසරේ වායුුවල පැවැත්මසාහ ඒවායේ සාන්ද්‍රන මෙතුන්වෙනි කාරණාව. එයනුව දැන් අපි ආහාර නරක්වීම හා සම්බන්ධ සියලුම සාධක ගැන සාකච්ඡා කරල ඉවරයි. මෙතනින් එහට ම සාකච්චා කරට සූදානම්වෙන්නේ ආහාර මගින් විශේෂිම නරක් පවිච් ආහාර මගින් පැතිරෙන රෝගාබාධ ගැන කතා කරන්. අපි මේික හඳුන් වන්නේ නරක් වූ ආහාර මගින් පැතිරෙන ව්‍යාදි ජනක තත්ත්වයන්. තින් මේව ගැයි අපි සාකච්ඡා කරන්න සූදානම් වින්. මෙතනද ප්‍රධාන වශයම රෝග ආකාර දෙකක් ගැන අපි අපි අවධානය යොමු කරනවා. එතමයි ආහාර ආසාධන රෝග ආහාර විශෂවීමේ රෝග. අපි දැන් ඒ රෝග ගැන සාකච්ඡාවේදම්. දැදරුවනේ අපි සාකච්ඡා කරන්න එෙමනං ආහාර මගින් මිනිසාට පැතිරෙන වාදි ජනක තත්ත්වයන් ගැන බලන් රෝග හයක් ඔබට දකින්න පුළුවන් මෙවට අදාළ සුද්‍රජීවී ආකාරතමයි දෙ ම ලියන්න සූදාරම් වෙන්නේ ද උනසන්නි පාතය උනසන්නිපාය ඇති කරන්නේ බැක්ටීරියාවක් එ බැක්ටීරය තමයි සැල් මොනෙල්ලාටයිපි සැල් මොනෙල්ලා ටයිපි යටින් විද්‍යාත්මක නාමයන්නේ ඉරිියඳින් ඕනේ අතිසාරය අපි එට ගණනාමය පමණයි භාවිතා කරන්නේ ඒ තමයි ශිගෙල්ලා සිිගෙල්ලා කොලරාව ඇතිකරනෙන විබෝ කොලරේ විබෝ කොලරේ විබෝ කොරේර ඉලට ආහාර විෂවීම කියලා රෝගයක් තියෙනවා මේ ආහාර විශෂවීමේ රෝග ඇතිකරන දරුණේ ටැපලොකොකස් අවරියස් ස්ටපිලෝකස් අවුරියස් වරඉට බොටවුලීනිියාව කියලා රෝග ඇත්තිය න මේක ඇති කරන්නේ ලොස්ීඩියම් බොටලිනම් ලෝඩම්බොටලිනම්ලීියම් Botuල අවසාන වශයෙන් Fලto ලටොක්සින් විෂවීම මේක ඇති කරන්නේ දිලීරයක් විසින්පgil Flagil Fla ඇපජස් ෆලවස් තමයි ඇටක්ම් තත්වය ඇති කරන්නේ. අපිට ආහාරමගින් මිනිසාට පැතිරෙන රෝගා බාධවලට සාකච්ඡා කරන තියෙන විෂ විදේශය ප්‍රධාන වශම මෙන්න මේ රෝග පිළිබඳරු. අපි ඉළං කොටසට යොමුුවමු. දැන් ආහාර නරක්වීම මානව සෞකඛයට ඇති කරන්න මොනවගේ බපෑමක්ද ගැන අපි සාකච්ඡා කරන්න යන්නේ දරුණේ ඇතැම් ශුද්‍රජීවින් ආහාර මත විධ විෂද්‍රවව්‍ය නිපදෝනු ඇතැම් ශුද්‍රජීවින් ආහාර මත විවිද විෂද්‍රව්‍ය නිපදෝනවා මේ විෂද්‍රව් නිසා ඒ විෂසහිත ආහාර පරිභෝජනය කිරීම මිනිසාට ආහාර ආසාධන සහ ආහාර විෂවීමේ රෝගතත්වන් ඇති වෙනෝ මිනිසාට මේ විෂද්‍රව්්‍ය සහිත ආහාර පරිභෝජනය කිරීම නිසා ආර ආසාධන වගේ ආහාර විශ්වීමේ රෝගතත්ව ති වෙනවා බල එම විශෂසයිත ආහාර පරිභෝජනය කිරීමෙන් ආහාර ආසාධන සහ ආහාර වි ආහාර විශෂවීම් ඇති වෙනෝ මේ නිසාම ශුද්්‍ර ජීවින් මගේින් නරක්වීමට ලක් පවෙච්ච හාර පරිභෝජනය කිරීමෙන් අප රෝගී තත්වයට පත්වවෙන්න පුළුව. රෝගී තත්වයට පත්වෙන්න පුළුව. මේ අනුව ශුද්්‍රජීවින් දරුවනේ ආහාර තුළ වර්ධනය වෙනවා. ඔවුන් ගුණනේ වෙනවා. ඔවුන්ගේ සයිල සංකයක් වැඩි කරගන්නවා. අවසානිදී විෂද්‍රවවේ නිපදවා මුදාහරිනෝ. බල ශුද්‍රජීවින් ආහාර තුළ වර්ධනය වේ. ගුණනය වේ ශුද්‍රජීවී සෛල සංඛ්‍යාව වැඩිකර ගනිී ශුද්්‍රජීවී සයිල සංකඛයාාව වැඩිකර ගනි අවසානිදි විශෂද්‍ර්‍ය නිෂ්පාදනය කරනවා විෂද්‍රව්‍ය නිපදවා හානි පමුණවයි. වල ශුද්්‍රජීවින් කරනද ආහාර තුළ ශුද්‍රජීවිීන් වර්ධනය වෙනවා ගුණනේ වෙලා අමසාන්ධි ශුද්‍රජීවිී සයිල සංකයක් වැඩි කරගෙන ඒ සෑම සයිලයක්ම විෂද්‍රව්‍ය නිදවල හානි පමුණෝනෝ. එමනම් අපි මේ සාරාංශී කරණයට අවත් ඇතැම් ශුද්‍රජීවින් ආහාරමත විධය විෂද්‍රව්‍ය නිදවනවා ඒ විශෂද්‍රව්‍ය විශසයි හාර පරිභෝජනය කිරීමෙන් ආහාර ආසාධනසා ආහාර විශෂවීම තත්ත්ව ඇතිවෙනෝ ඉති ශුද්්‍රජීවින් මගින් නරක්කිච්ච හාර පරිබෝජනයට ගැනීම අවසසාන්දි පුද්ගලයන් රෝගී තත්වන පත්ව වන්න පුළුව මේ ුද්‍රජීවින් හාර තුළ වර්ධනය වෙනවා ගුණනය වෙනෝ ශුද්‍රජීවී සෛල සංකයාව වැඩිකරගන්නවා අවසාන්දිී විශෂද්‍රව්‍ය නිපදවල හානි පමුණෝනෝ දැ අධි කලෙස දෂිතවෙච්ච ආහාරගන්න පුද්ගලේ ඇත්තරම දරුණේ ශුද්‍රජීවී සයිල විශාල සංඛ්‍යාවක් ඒවගේම විෂරසානික ද්‍රව්්‍යද අධිග්‍රහණය කිරම් මගින් රෝගී තත්ත්වයට පත්වෙනවා අධිලෙස දූෂණයට ලක්කච්ච ඒ දෂි ආහාර පරිභෝජනය කරන පුද්ගලයෙක් තමන්ගේ ආහාරමාර්ග ඇතුළට ශුද්‍රජීවී සයිල විශාල සංඛ්‍යාවක් ඇතුල් කරගන්න ඒවගේම විෂරසායනික ද්‍රව්‍යත් අධිග්‍රහණය කරලා රෝග තත්වයට පත්වෙන්න්න පුළුව මෙ වැනි රෝග ආකාර දෙකක් තියෙනවා එකක් තමයි ආහාර ආසාධන රෝග අනික ආහාර විෂවීමේ රෝග එකක් ආහාර ආසාධන රෝග අනෙක ආහාර විෂවීම රෝග ආහාර ආසාධන රෝගසා ආහාර විෂවීමේ රෝග කියලා රෝග ආකාර දෙකක් අපිට දකින්න පුුව ආහාර ආසාධන දරුවනේ නරක්විච්ච ආහාර පරිභෝජනය කිරීම මගින් දේහේ තුළට රෝගකාර්ක ශුද්‍රජීවී ඇතුළ වෙනෝ. නරක් වු ආහාර පරිබෝජනය මගින් දේහේ තුළට ශුද්‍රජීවීන් ඇතුළු වෙලා වර්ධනය වෙනවා ගුණනේ වෙනෝ. ඔන්න කාරණාව. නරක් වූ ආහාර පරිබෝජනය මගින් දේහේ තුළට ශුද්‍රජීවීන් ඇතුළු වෙලා වර්ධනයසා ගුණනේ වෙන. අපි දම කතා කරන ආහාර ආසාදන ගැන එතකට මේ ආහාර මාර්ගයට ඇතුළල් වෙච්ච ශුද්්‍රජීවින් ඔවුන් වර්ධනය වෙලා ගුණනේ වෙලා රෝගට ආවේ රෝගලක්ෂණ ඇතිකරීමට හේතුවන විෂද්‍රව්්‍ය නිපදවලා ධාරකයට හානි පමුණුවෝනො රෝගට ලාක්ෂණික ව, රෝගලක්ෂණ ඇතිකරන විෂද්‍ර්‍ය නිපද වනෝ රෝගට ලාක්ෂණික වූ රෝගලක්ෂණ ඇති කරන විෂද්‍රව්‍ය නිපදවනෝ මෙවැනි ආහාර ආසාදන රෝග තුනක් තියනවා අපි කලින් උත්කතා කළ නිාය කවද ඇති කරන්නේ සැල්මොනෙල්ලා ටයිපි අතිසාරය කෞද ඇති කරන්නේ ශිගෙල්ලා කොලරාව ඇති කරන්නේ කවුද විබ්‍රියෝ කොලරේ එයනුව උනසනිිපාතය අතිසාරය කොළරාව උනසනිිපාය ඇති කරනවා සැල්මොෙල්ලා ටයිපි අතිසාරය ඇති කරනවා ශිගෙල්ලා කොලරාව ඇති කරනවා විබ්‍රියෝ කොලරේ මෙන මේ ශුද්‍රජීවින්ගේ නම් ඔවුන්ට අදාළ වන තත්වයන් සගම ඔබ දැනගත යුතුයි. ඉතින් ආහාරාසාධන රෝගගැන අපි සාරාංශයකටාවොත් මෙතැදි සිද්ධ වෙන්නේ නරක්කු ආහාර පරිභෝජනයකිරීමත් සමග දේහට සුද්‍රජීවින් ඇතුළු වෙලා වර්ධනය වෙලා ගුණනේ වෙනවා ඉන් අනතුරුව රෝගයට ලාක්ෂණික වූ රෝගලක්ෂණ ඇතිකරන විෂද්‍ර්‍ය නිපදවලා දාරගැට හානි පමුණෝනෝ තුර ආහා රාසාධන රෝග ප්‍රධානශය තුනක් අපිට සාකච්චා කරන්න පුළුව න සන්නිපාතය සැල්මනෙල්ලා ටයිපි ඇතිකරන්නේ කොලරාව විබ්‍රියෝ කොලර ඇති කරන්නේ ඒවගේම අතිසාරය ශිගෙල්ලා විසිම් ඇති කරන්නේ එමලන් දරුවනේ ආහාර ආසාධනගෙන අපි සාකච්ඡා කරපු නිසා අපි ආහාර විශෂවීමේ තත්වයන් ගැන පරීක්ෂා කරුම් බලන් ආහාර විෂවීම දැන් නරක්විච්චා ආහාරවල ශුද්‍රජීවීන් වර්ධනයේදී විධ විශද්‍රවවි නිපද වනු එතෝටේ විශසහිත ආහාර පරිභෝජනය මග කෙටිකාලයක් තුළදී ධර්කය තුළ රෝගලක්ෂණ ඇතිවෙන්න පුළුව. නරක් වූ ආහාරවල ශුද්‍රජීවිීන් වර්ධනයේදිී නිපදවූ විශෂද්‍රව්ව වැඩංගයි ඒ විෂද්‍රව් වැඩංගු ආහාරම පරිභෝජනය කරන ඕන මයක් කෙටිකාලයක් තුළදදි හොඳ මතකදයාගන්න කෙටි කාලයක් තුළදී තමයි ඕන් ෝගලක්ෂණ පහලවින් සමන ආහාර පරිභෝජනය කරලා පැයක් දෙක් යනකොට මේ ආහාර විශවී රෝගලට අදාල රෝගලක්ෂණ පහල වෙන හාර සාදන රෝගවලනං රෝග ලක්ෂණ පහල වෙන්න දවසක්වත් ගතබෙනවා එයනුව ආහාර විශවීම්ග අපිට කතා කරන්න පුළුවන් නරක් වු ආහාරවල සුද්‍රජීවීන් වර්ධනයේදී නිෂ්පාදනය වෙච්ච විෂද්‍රව්‍ය තියෙනවා මේ විෂද්‍රව්‍ය අඩංග ව ආහාර පරිභෝජනය කරන ඕනමයකුට කෙටි කාලයක් තුළ මේ රෝගලක්ෂණ පහල වෙනු මොනවද මේ රෝග එකක්තමයි ආහාර විෂවීම පි කතා කරා ස්ටැපිලෝකොකස් අවරියස්ගෙන් ඇතිවෙන්නේ වගේම බොටිවුලීියාව කෝස්ට්‍රීඩියම් බොටිලිනම්ගෙම් ඇතිවෙන්නේ ඇලටොක්න් ඇස්පජිලස් ලේවස්ගෙන් නැති වෙන්නේ ආහාර විෂවීම බොටිුලීනිියාව ඇෆලටොක්සිීන් මෙන මේ තත්ත්වයන් නැති වෙන්නේ ආහාර විෂවීමේ රෝග විදිහයට අපි දරුවුණේ මෙහි අවසානයටයි දැන් ළඟාවෙන්නේ අවසා වශයෙන් කියන්න තියෙන්නේ මේ ආහාර මගින් පැත්තින්න රෝග ඇති කරන්නේ බැට්ටීරියාවන් සහ දිලීර පමණක්ම නොවේ ඊට අමතරව සහර වරස් වල්ටත් මේේත්තේ ඇතිකරන්න පුලුව මේ තත්ව ඇති කරන්න පුළුව කොඳ මුදාහරමි තමයින්ටෙරෝ වස් ටෙරෝ වසුත් සමහර ආහාරමගින් පැතිෙන රෝග තත්වන් ඇති කරනවාන්ටෙරෝ වරසුත් සහ රආහාරමගින් පතින රෝග තත්ව ඇති කරන්න බලපාන ඒ කරුණු මතකතියාගන්න ඕෝනේ.න්රෝ වස් සමහ ආහාරමගින් පැතිනෙන රෝග ඇතිකරයි.ඒ අනුව ශුද්‍රජීව විද්‍යාවේ හයවන පාඩම වශයෙන් අපි සාකච්ඡා කරන ශුද්ද්‍රජීවින් සහ ආහාර කියන පාඩම මේ පාඩ මේ සියලුම සිද්ධාන්තම කරුණු සාකච්ඡා කරලා අවසන් අපි මීළඟට යොමුවෙන්නේ මේ පාඩ මැසුරින් සකස් කරපු කෙටි ප්‍රශ්නාවලියට පිරිතුරු සැපයන්නේ කොහොමද කියලා දැනගන්න එතරදි මේ පාඩමට අදාළව අපි සාකච්ඡා කරපු විෂය කරුණු නැවත පුනරීක්ෂණය කිරීමක් කරනවා එවිට ඔබට මේ කරුණු තවත් වඩාපතු හොඳින්. අවබෝධ වෙලා ඔබේ ගැමුරු මතක මේ කරුණු සටහන් කරගන්නට පුළුවන්වෙේ හෙමනක් අපි ඊළංඟ කොටසිං ුණන ැහෙුම්. අප ළඟට කරන්නේ මේ කොටසටබාල ප්‍රශ්නාව ලියයි. එති කඔබට සුභ දවසා.